asani poen amaru honda karala den vedu vimane yanna vale apiyan spiritale yanna vale apiyan spiritale medicina. කොහෙන් හරි ලිප්ස්ටික් පාරක් නම් ගෑවිලාම ඇති. ඒකේ ගෑණියෙක් සම්බන්ධ ඇති. මොකක් හරි වැදගත් දෙයක් නම් ඉතින් එතට කාන්තාවක් සම්බන්ධයිනේ. ඒක මං අත්දැකීමෙන්ම දන්නේ. මේ හරි හරි. අපි මේ කතාව ගෑම් වෙලාවට තියාගමු. හයි ඩෙසර්ට් එකට. නෑ ඉතින් ඕන්න ලන්ච් එකට ගමු. ඕන් ඕක තමයි සෞඛ්‍ය සේවය දිනු නාම තියෙන කරදරේ. ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් ලට වැඩනේ. Moko, hadisi ledek kat ne? Hadisi ledu? Hadisi ledu kie kie no eba? Eka ne me godding ai. Ara api to deno ai kie bu dimana tika me sere padi teka tu kala deid. Dei. Balagan ito pa. Ara elu wagi mo kadde kak wetan kam pasengi. Balagan. Onna wete kie. Ewa kie tama. Dene eba, pisu. Balang goding aye, tiene kata tino neti wen, neti kata nette temane. Ah, oke di Karl Marx kiwe? Kau tu Karl Marx kan? Iba ngarep, udah me biplawa aja kiti. Udah biplawa aja, kan dana tu jiwa tu ngatur inu itu ane. Ina dana? Ah, ina udah tamai ti. Karl Marx kiwe, mama virudde, dana pati panti itu nenei. Nil dana panti langing, dana pati panti penenei katai. Kiala. Gini hati ya tamu. Ayah tak marah dengan mati ini. Ini mati dengan mana ini? Patra ikat ibu lagi ibu. Eh bang, bem ambulance lono kau patra kiu no? Sudah. Ambulance lono kau ini bang, ini ada udah kan dek ini apa kami kau tala tiba patra. Ini kau antik aku kiu, ini kiu. Hari hari. Mi, bawa mati kaki gua tak kaman ne? Bini tenteng gua lang kian ni pak. Eh? අනිවාර්යයෙන්ම වෘත්තීය සමිති කාර්යයේ කිරුස්සගෙන යයි. ඒක නම් ඇත්ත තමයි. අපේ උන්ට නොතේරෙන මොකක් හරි අප්‍රබංශයක් කිව්වොතින් ඌ වෘත්තීය සමිති කාර්යය. ඌ හිප්ලෝ කාර්යය. අයියා කියන හැටියක් තමයි. ඈ? ඒ කියන්නේ මට තේරුන්නේ නැහැ. දැන් අයියා කියපු එක මට තේරුන්නේ නැහැ. අයියා කියව මට අප්‍රබංශ. ඒකනේ කියන්නේ. ඕක තමයි වෙනස. ඕගොල්ලෝ ඩ්‍රයිවර්ස්ලා අපි සුළු සේවකයෝ. ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔතන තමයි පන්ති ભેදේ තියෙන්නේ. මගේ ඇතින්
මගේ වයිෆ්ට වැරදි SMS එකක් සෙන්ඩ් වුණා. අයියෝ ડોක්ටර් වයිෆ්ට නේ. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. දැන් ඔය කියන්නේ මෙහෙට එනවා මාව ඔයාගෙන ඒක සිකුරුයි. Oh my god. අපි දැන් මොකද කරන්නේ? දැන් ඉතින් එයා තමයි තීරණය කරන්නේ මොකද කරන්නේ කියලා. වැරදි මැසේජ් එකක් කිව්වේ ડોක්ටර්. කිලෝමී කොටින්ම කියනවනම් ස්වාමි පුරුෂයෙක් විසින් බිරිඳකට නොයවිය යුතු විදිය මැසේජ් එකක්. ඒක නියම මැසේජ් එකක් නෙවෙයි. එහෙම හිතන්නකො. නියම එකක් නෙවෙයි. එහෙනම් අනියම් එකක්ද? ආ මගේ ගෑනින් මේ විදිහට තේරුම් ගන්න ගත්තොත් ඉඳලා ඉවරයි. ඔයාලේ තාම ඉඳලාද? දැන්නම් නෑ. දැන් ටිකක් හොඳයි. යාද මාර වැඩනේ කරගන්නේ. අද කාලේ කොයි කොල්ලද විශ්වාස කරන්න පුළුවන්. අපේ මහත්තයාගේ අතටම අහුවෙන කල්ම මට ඕක තේරුනේ නෑ අයියේ. මං ගිහින් එන්නම් අයියේ. ආයි මේ පැත්තේ අදහසක් නැද්ද? බලමුකෝ. වරෙන්කෝ ආයි මිනිහගෙන් පොඩි හැලෙන කුටි කාලා ඉතාලට මං අල්ලගන්නම්කෝ. අමුසෙටත් ගෑනු ළමේ පේන්න බෑ නේද? දැක්ක දැක්ක තැන මුගුලු. අනේ නෑ සර්. නැත්නම් මොකද මං දැක්කනේ අර වෙනුම් පටි දාගෙන යන කෙල්ලත් එක්ක මුගුලු කරගෙන හිටු ලස්සන. පව් සර්. ඒ ළමයාගේ මහත්තයා පුඩි වැරද්දලත් ඉලමෙට ගහනවා. එතකොට දැන් තමුසෙ දුක් ගන්න අරාල. නෑ සර්. ඒ ළමයා වෙන කොල්ලෙකුට දාපු මැසේජ් එකක් වැරදිලා මහත්තයාට ගිහිල්ලා. අනාපෝදිය තමයි තියෙන්නේ. ඒ ආකාම මේ අහිංසක කෙල්ලට හොඳටම ගහලා. අයිසස් ළමේ බැරි වෙලාවත් අපේ ගෑණි ඇවිල්ලා හොත් මං ගෝ කියලා මම නෑ කියලා කියනවා. හරි නෑ කොනේ නේද කියනවා ලොක්ෙක් ඇවිල්ලා මං ඒ ලොක්කත් එක්කලා එළියට ගියා කියලා. ඉතින් ඉන්නවනේ. ඉන්න හින්දා තමයි බන් නැහැ කියන්න කියන්නේ. ලොක්කා කවුද බැලුවත් ඔච්චර දුරට ප්‍රශ්න අහන්න එන්නේ තම්සෙක් ගෑණි නෙමෙයිනේ මගේ ගෑණි එන්නේ. ඒක තමයි මම මේ ආන්නේ. ඔච්චර ප්‍රශ්න කරන එකක් නෑ හොයි. ඒක කොතිකට ප්‍රශ්න ආයිද? ආර ගන්න නැහැ සර්. නෑ නේද? නෑ. මුකුත්නේ අනේ අපි යන වෝඩ් එකට අපිට නම් ඉතින් වැඩ තියෙනවනේ. ආ මේ ඒ හින්ට් එක ගැහුවේ අපිටද? අනේ මන් නම් ඌවට නෑ. මොකක්ද අර ડોක්ටර් ගැන කිව්වේ? ડોක්ටර්ගේ තව අනියම් ප්‍රේම සම්බන්ධයක් නීත්‍යානුකූල බිරිඳට ආරංචි වෙලා. ඇයි? ඔච්චර ඇද්දේ උඩ දාගෙන පුදු වෙන්දයක්ද ඒක? ડોක්ටර්ට එහෙම එකද තියෙන්නේ මේ ස්පිරිතාලෙත් අපි දන්න එකක් තියෙන්නේ කට 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 කටහරි ඇහි බලාගෙන ගියාම මෙසි කියපු කතාවත් ඇත්ත මොකද නෑ ඉතින් ડોක්ටර් වයසට නිමිනේ වැඩ කරන්නේ හැබෝ පෙරේරා ඔයත් ඉතින් ඇන්ටනා එක දාගත්තකම මම තමයි ඉතින් අපිට දාන්න පුළුවන් ඇන්ටනාව විතරනේ ડોක්ටර්ලා නම් ටීවී දාගෙන ඉන්නවා අපි ඇන්ටනාව දාගෙන හිටියේ නැත්තම් මේ ස්පිරිතාලේ ගෑනුන්ගෙන් විදුමක් වෙන්නේ ගෑනුන්ගෙන් කෙල්ලන්ගෙන් උනත් එච්චරයි මම්බ වෙච්ච තරම ආතරේ වේදනාව මේතරම් විදුම් දෙයි කියලා කවුද දන්නේ තා? ඇත්තටම ඔයාලට ওই වේදනාව කලින් දැනෙලා නැද්ද? දැනලා තියෙනවා දැනලා තියෙනවා. ඒ වට මේ වයිෆ් ටවුන් එක තරම් වේදනාවක් තාම දැනලා නැහැ. අද ඉතින් විඳින්න නෙමෙයි විඳවන්නයි මේ. සර් අපි ඔකෙන් බේරෙන්න විසඳුමක් හොයමු. අපේ ගෑණිව තම්බන්ට අපි දෙන්න ගාව තියෙන ලුණු කරක මදිතා. එහෙනම් ඉතින් අපි අකුරින් කණිමු. ඔව් ඉතින් දැන් කොහොමවත් නැහැ ඩුඩින් වතුර ගිහිල්ලා ඉවරයි අයියෝ සර්
ඔයිට වැඩි වතුර ගිලිනාපු ලෙඩුම අපි බේරගත්තේ ඔක්සිජන් දීලා. බේරගත්තා බේරගත්තා. මම දන්නේ තුඹලේ ඔක්සිජන්. මේකත් වෙලාවකට මහා එනයක් තමයි. මට නම් එහෙම නෑ. හොඳයි. සිල්වා පොටනම් හරි නෑ වගේ. ඇයි? මොනවා තරමට වහින එකක් නෑ. අනේ මේ අපේ ලොකු සර්ගේ මැඩම්නේ. මොකද ලෙඩෙක් බලන්නවත්ද? මං අදාව ලෙඩෙක් බලන්නේ නෙමෙයි. ලෙඩක් දාලා යන්න. මේ අමුතුවේ මුලට දාන්නද? ඉන්සලමත් ලෙඩුනේ. මං දන්නෝ මෙහි ඉන්න සේරම ලෙඩු කියලා. මං එක ඇතුළේදී බලා ගන්න. මොන විදිහකින් යන ඇම්බියුලන්ස් එකක් නම් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වුණාට මේ ගෑනුමනේ කන්ට්‍රෝල් කරන්න බෑ. ගෑනුන්ට ක්ලච් බ්‍රේක් නැහැනේ කන්ට්‍රෝල් කරන්න. ගෑනු මවනකොට දී මවලා තියෙන අඩු ගානේ හෑන්ඩ් බ්‍රේක් කරන්න බෑ. හැබැයි තේයෝ ලොකු හෝන් එකක් නම් මවලා තියෙන. ආ දන්නේම නෑ නේද? කෝ හෑන්ඩ් ෆෝන් එක? මොකද ෆෝන් එක කේස් එක? වෙන ගෑනිකුට SMS ගහපු කේස් එක. නෑ සාගරිකා, ඔයා හුමින් ඉන්න. නෑ වැඩක් තියෙනවා නම් යන්න. නෑ ඔයා යන්න කොහොම ඉන්න? එහෙමනම් හුමින් ඉන්න. මේකේ ඉන්බොක්ස් එක ඔක්කොම ඩිලීට් කරලා දී. අනේ මට ඔය බොක්ස් බල බල ඉන්න වෙලාවක් නෑ මෙයා. බොක්ස් බලන්නේ නෑ. අනේ නෑ මට මේ ලෙටර් බොක්ස් එකවත් බලා ගන්න වෙලාවක් නෑ. නේද? ආ. ඔය එන්නේ? ඔයාගේ මොකද රිප්ලයි එකක් නැත්තේ? ඔයා බිසීද? ඔයාට මාව අමතක වුණාද? මං අමතක කරන්නම්කෝ. කොහෙන්දක මම රිප්ලයි කරන්නේ? නෑ 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 මම රිප්ලයි කරන්නේ. මට ඔයාව අමතක වෙනවද පැටියෝ? ඕකනේ කියන්නේ ඔයා නැති ප්‍රශ්න ඇති කරගන්න හදනවද? මන් තමයි දැන් නැති ප්‍රශ්න ඇති කරන්නේ. ඔයාට ඔයාට මගේ ආදරේ අඩු වුණාද පැටියෝ? එහෙම දෙයක් නැහැ මෙයා. මෙන්ට මැසේජ් එක මේ බලන්න. උම්ම කියලා ටයිප් කළා තියෙන්නේ. ඕකර මං අර කිව්වේ ඔයා නැති ප්‍රශ්න ඇති කරගන්නවා කියලා. ඔයටි මගේ ෆෝන් එක. මැඩම්ට හරියට කේන්ති ගිහලා නේද සර්? ඔය හරියට කේන්ති ගිහින් නෙමෙයි. ඔය චුට්ටක් කේන්ති ගිහලා. හරියට කේන්ති ගියාම ඇස් දෙක ගොරක පිළිවෙලට දොට්ටමයි. අපිට පිටේ තියෙන මොනවද කියලාත් පේන්නේ. ඔය ස්ටූල්, ඇල්මිනියම් බඩු, මල් පෝච්චි පිඟම් බඩු ඔක්කොම පේන්නේ මල් පොකුරු වගේ. ඔක්කොගෙම මට තමල ගහනවා. Ah! 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 Ah!
Sonso dan aneh. Medisina.